හැමෝටම මේ එහෙනව නේද? අදත් පොඩි ප්‍රශ්න තියෙනවා. දැන් තමයි අපිට කරන්න ගියේ. මම හිතන්නේ මට වයිට් බෝඩ් එකෙන් පේන්නේ නැති වෙන්නේ. කටට පේන්නේ නැහැ නේද? මේ ප්‍රශ්න තමයි තියෙන්නේ අපිට. හරි. අපි කමන්නේ. අපි ඔන් ස්ක්‍රීන් කරමු. වෙන කරන්න දෙයක් නැහැ. අපි කොහෙන්ද අවසාන නතර කරේ? මතක විදිහට අපි භාග ඉවරයි නේද? භාග සම්පූර්ණයෙන්ම අපි ඉවර කරා නේද? ඒ භාගවල මොන හරි ගැටලුවක් තිබ්බද පුතේ ඔයාලට? කියන බලන්න භාග සම්බන්ධ ප්‍රශ්න වල මොකක් හරි ගැටලුවක් තිබ්බද ඔයාලට? කාට හරි තිබ්බනම් කියන බලන්න, චැට් එකේ දාන්න බලන්න. නෑ. හරි. එහෙනම් අපි අද ප්‍රතිශත පාඩම පටන් ගමු. ප්‍රතිශත ප්‍රතිශත හැමෝටම පේනව නේද? එහෙනම් මාතෘකාව දාන්න. ප්‍රතිශත හරිද? දැම්මද? ඔයාලට මේ මම වයිට් බෝඩ් මේ 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 මේකේ මේ අඳුරේව පේනවද? මම මේ රවුම් කරන ඒවා පේනවද කියන බලන්න. පේනවනේ. හරි. එහෙනම් අපි ප්‍රතිශත කියලා ලියාගත්තා. ඒකේ පළවෙනිම අනුමාතකාව විදිහට ලියාගන්න පුතේ ඔයාලා ලාභය සහ අලාභය කියන එක. ලාභය සහ අලාභය අනුමාතකාවක් දාගන්න. ලාභය සහ අලාභය මෙන්න මේක. ලාභය සහ අලාභය. හරි, ලිව්වද? දැන් ලාභය සහ අලාභය ගැන කතා කරද්දී ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් නේද, ව්‍යාපාරත් එක්ක තමයි මෙන්න මේක සම්බන්ධ වෙන්නේ.
ලාභය සහ අලාභය කියන එක. ඒකෙන් අපට සමහර ව්‍යාපාර නැත්නම් ව්‍යාපාරවල කරන්න අපි වෙළඳ මොනවද බාණ්ඩ හෝ සේවානේ. දැන් අපි වෙළඳ නැත්නම් අපි ව්‍යාපාරකින් කරන්නේ මොකද්ද? බාණ්ඩ හෝ සේවා විකුණනවා. බාණ්ඩ හෝ සේවා විකුණනවානේ. ඒතර මේ බාණ්ඩ හෝ සේවා විකුණන්නේ මොකක් අරමුණු කරගෙනද? ප්‍රධාන වශයෙන් ලාභයක් අරමුණු කරගෙන නේද? මං හරිනේ. මොකක් හරි අපිට තියෙනවා නම් වෙළඳ ව්‍යාපාරයක්, අපි තුමු මේක ව්‍යාපාරයක් කියලා. මේ ව්‍යාපාරයෙන් අපට විකුණන්න පුළුවන් එකක් බාණ්ඩ, අනිත් එක සේවා. ඔන්න ওই දෙක තමයි අපිට විකුණන්න පුළුවන් වෙන්නේ, බාණ්ඩ හෝ සේවා. දැන් අපිට මේකේ මාතෘකාව දැන් අපි අර ව්‍යාපාර අධ්‍යයනය වගේ සංකේන් ඒ පැත්තට යන්නේ නැති හින්දා මම සේවා කියන එක අයින් කළා, මම බාණ්ඩ කියන එක අතර කරගත්තා. මේ කියන්නේ මම දැන් ඉස්සරහට දිගටම කතරන්නේ බාණ්ඩ විකුණනවා නම් කියන. එතකොට අපි මේ ව්‍යාපාරයේ අපි විකුණනෝනේ බාණ්ඩ හෝ මොනවා හරි. එතකොට මේක අරමුණු කරන්නේ ලාභයක් ඉපයීම. ලාභයක් ඉපයීම. ලාභයක් කියන්නේ මොකද්ද? ලාභයක් ඉපයන්න තමයි ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම අදහසක්. අපි හිතමු අපි ගාව තියෙනවා මොකක් හරි අපි හිතමු මේ ටීව එකක් කියලා. මෙන්න මේ ටීව එකක් තියෙනවා. හරිද? මෙන්න මේ ටීව එක මම ඉන්නව මිලදී ගන්නවා. මම මේ ටීව එක මිලදී ගන්නවා රුපියල් 10,000කට මිලදී ගන්නවා. ඊට පස්සේ මගේ තියෙනවා ෂෝරූම් එකක්. ෂෝරූම් එකක් තියෙනවා මම වෙනම තැනක දාලා. ඒ ෂෝරූම් එකට මම මේ කරන්නේ මේ ටීව එක ගෙනihin. මෙන්න මේ ටීව එක ගෙනihin මොකද මම කරන්නේ? මම මේක මීට වඩා වැඩි මිලකට විකුණනවා. හරිද? ඒ කියන්නේ දැන් රුපියල් 10,000නේ මම මිලදී ගත්තේ. මම මේක දානවා රුපියල් 13,000ක මුදලකට මම මේක විකුණනවා. තේරුණා නේද? එතකොට මට මෙතනින් කොච්චර ලාභයක් ලැබෙනවද? රුපියල් කීයකද? 3,000ක ලාභයක් ලැබෙනවා නේද? හරි. හරි. කීයද ලාභ ලැබෙන? මට රුපියල් 3,000ක ලාභයක් ලැබෙනවා නේද? එතකොට අපි අරමුණු කරන්නේ මොකද්ද? අපි අරමුණු කරගන්නේ මෙන්න මේ ලාභය කියන එක තමයි අපි අරමුණු කරගන්නේ. හරිද? දැන් මම මේක මේ ස්ක්‍රීන්ෂොට් ඔක්කොම දානවා WhatsApp එකේ. ඔයාලා බලන්න පුළුවන් ඈ. හරිද? එතකොට ලාභය අපි රුපියල් 3,000ක් ගන්න. හැබැයි අපිට හැමදාම මේ මේ ව්‍යාපාරවල මේ ලාභයක් විතරද අපිට අපේක්ෂා කරන්න පුළුවන්? ලාභයක් විතරද අපට අලාභත් අපේක්ෂා කරන්න වෙනවනේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් රූපහානි යන්ත්‍රයක නම් අපට අලාභයක් අපේක්ෂා කරන්න වෙන්නේ මොකක් හරි දෝෂයක් ආවොත් නේද? නමුත් අපි හිතමුකෝ ආහාර නැත්තම් අපි හිතමු මොකක් හරි එන්නේ වගේ දෙයක. ඒ කියන්නේ දැන් ඔයාලට පැහැදිලිවම රුපියල් 3,000ක ලාභයක් ලබන්න පුළුවන් කියලා පැහැදිලි වෙනවනේ පුතේ. ඒ කියන්නේ මේක අපි අලාභ ලබන අවස්ථාවක් කල්පනා කරමුකෝ. ඒ කියන්නේ අපි මම ගන්නවා මෙහෙම අඹ තොගයක් ගන්නවා. ඒ අඹ තොගේ මම ගන්න රුපියල් නැත්තම් ගෙඩියක මිල එක ගෙඩියක්. මම හිතනවා මේකේ ගෙඩි ඔක්කොම තියෙනවා කියලා මම හිතනවා. ගෙඩි 50ක් තියෙනවා කියලා හිතනවා. මම එක ගෙඩියක් මිලදී ගන්නවා. එක ගෙඩියක මිල රුපියල් 10 ගානේ ගන්නවා කියලා හිතමුකෝ. හරිද? ගෙඩියක් මිල 10 ගානේ. ඒතර මට මේ මුළු අඹ තොගේම මිලදී ගන්න කොච්චර මුදලක් වැය වෙනවද?
පනස්වරක් දහය කියද. එකක් දහය ගානේ ගෙඩි පණහක් ගන්න රුපියල් දහක් අන්න පන්දහක් වියදංගෙනවා නේද? පන්දහක් වියදංගෙනවා. නමුත් හිතන්නක මේක අර මොකක් හරි වෙලා මේක පොඩි කාලයක් ගියාට පස්සේ මේකෙන් ගෙඩි විස්සක් නරක් වෙනවා. ගෙඩි විස්සක් මොකද වෙන්නේ? නරක් වෙනවා. එතර මට ඒ ගෙඩි විස්ස විකුණන්න බෑනේ. ඒ කියන්නේ මංගාව දැන් තියෙන සමස්ත ගෙඩි ගාන කීයද? ගෙඩි තියෙන 30යි. ගෙඩි තියෙන 30යි නේ. ඒ කියන්නේ මට විකුණන්න පුළුවන් විදිහට තියෙන ගෙඩි 30යි. මම ගෙඩි 50ක් ගත්තට මට විකුණන්න පුළුවන් ගෙඩි 30යි. එතකොට මට මම ගත්ත රුපියල් 10 ගානනේ. මං දැන් ප්ලෑන් කරලා තියෙන රුපියල් 15 ගාන විකුණන්න. කී ගාන රුපියල් 12 ගාන විකුණන්න. රුපියල් 12 ගාන. ඇත්තටම මම විකුණු හැමෙන්නේ කීයද? මට රුපියල් 12 ගානේ මට විකුණන්න හැමෙන්නේ 30ක්. එතකොට කීයක් දෙන්න පුතේ? රුපියල් 360යි. සෝරි. 12 ගානේ තියන්නේ නේද? 12 ගානේ 30ක්. එතකොට 0.2 2 6යි. 2 1 3යි. මේ මෙතන 5000 නේ මේ නේද? මෙතන ඉන්නේ 500ක් නේ. ඔව් මෙතන 5000 කියලා මට වැරදිලා තියෙන්නේ. ඒ කියන්නේ මට මේ මුළු අඹ තොගේම මිලදී ගන්න කීයක් ගියාද? රුපියල් 500ක් ගියා. නමුත් මට ඒ මුළු අඹ තොගේම මේ 20ක් හානි වෙන හින්දා මට විකුණාට පස්සේ ඇත්තටම මට අත ලැබුණ කීයක්ද? 360ක්. ඒ කියන්නේ මම ගත්ත මිලටත් වඩා අඩු මුදලක් තමයි විකුණාට පස්සේ ලැබිලා තියෙන්නේ. ඒ එතකොට මොකද වෙන්නේ? එතකොට මට ලැබෙන ආලාභය. කොච්චර ආලාභයක්ද? 500ක රුපියල් 300ක් අඩු කරාම කීයක්ද? 140ක. ඒ කියන්නේ මට රුපියල් 40ක 140ක ආලාභයක් තියෙනවා. වැඩේ පැහැදිලි නේද? ඒ කියන්නේ අපි යම්කිසි භාණ්ඩයක් ගත් මිල තියෙන්නේ. ගත් මිල නැත්තම් මිලදී ගත් මිල. මිලදී ගත් මිලට වඩා විකුණුම් මිල. විකුණුම් මිල. වැඩි වුණොත් තමයි අපට මොකක් ලැබෙන්නේ පුතේ? ලාභයක් ලැබෙන්නේ. හැබැයි අපට මිලදී ගත් මිලට වඩා අඩු වෙන් අපි විකුණුවොත් එහෙම විකුණුම් මිල ලැබුණොත් එහෙම අපට ලැබෙන්නේ අලාභය. මම හිතන්නේ පැහැදිලි ඇති. හරි. හරි මම ඔය සරලව පැහැදිලි කරේ ඒක. ඒතර එහෙම තමයි. එහෙනම් අපට ලාභ අලාභ දෙකම වෙනවා. එහෙනම් මෙන්න මේ කොරස දාගෙන මම මේ WhatsApp එකේ මේ හැම එකක්ම දානවා. ඔයාලා ඒකනු බලන්න පුළුවන්. නමුත් දැන් මේ වෙලාවේ නෝට් එකක් හදාගන්න. ඒ කියන්නේ මෙන්න මේක සාරාංශගත කරමු අපි. මොකද අපිට සාරාංශගත කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. දැන් ලාභ ලාභ වලට පැහැදිලි වෙන ඇති කියලා මම හිතනවා. මෙන්න මේක ලියාගන්න. මම මේවා කරන විදිහ මෙතින් විකුණුම් මිල වියදම් වූ මුදලට වඩා වැඩි නම් එවිට ලාභයක් ලැබෙනවා. ඒතර ලාභයේ සමානයි කවුද පුතේ? ලාභයේ සමානයි මෙන්න මෙයා. ලාභයේ සමානයි විකුණුම් මිල අඩු කිරීම වියදම් වූ මුදල. අලාභයේ සමානයි වියදම් වූ මුදල අඩු කිරීම විකුණුම් මිල. මෙන්න මේක ලස්සන ලියාගන්න. ලියාගෙන මට කියන්නේ. ලීලි වරුණාම මට මෙසේජ් එකක් මේ චැට් එකේ දාන්න ලීලි වරයි කියලා. ඔයි ඊතලේ මොකද්ද පෙන්වන්නේ? මොකද්ද? විකුණුම් මිල කියන තැන ඉස්සරහින් ඊතලයක් වයි තියෙන එකෙන් මොකද්ද පෙන්වන්නේ? ආ ඒකෙන් පෙන්වන්නද පුතේ? මෙන්න මෙහෙම අදහසක් ඈ. ආ හරි. මේ මේකෙන් මෙන්න මේ වීදම මේකෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපට අපි දෙන්නේ මේ සංසන්දනය කරන්නේ කවුද? ඒ කරන සංසන්දනය කරන දෙන්න පුතේ මෙන්න මේ විකුණුම් මිලයි වියදම් වූ මුදලයි කියන එකයි නේ. මේකේ අදහස් වෙන්නේ විකුණුම් මිල කියන කෙනා වියදම් වූ මුදලට වඩා වැඩි කියන එක. ඒ කියන්නේ මෙන්න මේකේ මෙහෙම අපි ලිව්වොත් එහෙම. ඒ කියන්නේ බලාගන්නකෝ මම මෙහෙම පෙන්නන්නම්. 5 කියන සංඛ්‍යාව 2කට වඩා විශාලයි නේ. ඒ කියන්නේ මෙහෙම සංකේතය දැම්මහම මේ
මේක දෙන් අර මේ වීයකුර අනිත් පැත්ත හරවල මේ කට ඇරිච්ච පැත්ත විශාල පැත්ත මේ කුඩා පැත්ත කුඩා කියලා පෙන්වන්නේ. වැඩේ පැහැදිලිද? මෙන්න මෙන්න මේ කොටසෙන් අපි පෙන්වන්නේ කුඩා කුඩා පැත්ත. මෙන්න මේ කොටසෙන් අපි පෙන්වන්නේ විශාල පැත්ත. ඒ කියන්නේ පහ දෙකට වඩා විශාලය කියන එක. පැහැදිලි නේ? එතකොට මෙතනින් පෙන්වන්නේ මේකින් අදහස් වෙන්නේ මොකද්ද පුතේ? විකුණුම්බුල මොකද්ද වෙලා තියෙන්නේ? වියදම් වූ මුදලට වඩා වැඩි වෙලා තියෙනවා නේ? මෙතන වියදම් වූ මුදල විකුණුම්බුලට වඩා වැඩි වෙලා තියෙනවා. මේ විකුණුම්බුල තමයි අඩු වෙලා තියෙන්නේ. මෙතන අඩු වෙලා තියෙන්නේ වියදම් වූ මුදල. පැහැදිලි? හරිනේ හැමෝම හරිද? එතකොට මම මේකෙන් අදහස් කරේ මෙන්න මේ වගේ දෙයක්. අපි බලමු ලාභය. එහෙනම් ලාභය කියන්නේ මොකද්ද පුතේ? ලාභය කියන්නේ වියදම් වූ නැත්නම් විකුණූ මිල විකුණූ මිල අඩු කරොත් වියදම් වූ මුදලින් අපට ලැබෙන ලාභයක්. වැඩි පැහැදිලිනේ? අපට ලැබෙනවා මොකද්ද? ලාභයක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ අදහසක්. අපි භාණ්ඩයක් ගත්තේ, අපි හිතමුකෝ අපි මොකද්ද ෆෝන් එකක් ගත්තා රුපියල් 5000ට. ඒ කියන්නේ අපි රුපියල් 5000ක් වියදම් කරනවා නේ. ඒක මිලදී ගන්න. මම ඒක විකුණනවා රුපියල් 7500කට. එතකොට මම විකුණුම් මිල තමයි රුපියල් 7500. මම ඒක සඳහා වියදම් කරපු මුදල කීයද? රුපියල් 5000යි. එහෙනම් මට අනිවාර්යෙන් කොච්චර ලාභයක් ලැබෙනවද? රුපියල් 2500ක ලාභයක් ලැබෙනවා. ඔය වගේම තමයි අනිත් පැත්තත්. ඒ කියන්නේ ලාභේ අලාභේ කියන එකත්. අලාභය කියන එක සමානයි දැන් විකුණුම් මිල අඩු වෙනවනේ. ඒ කියන්නේ වියදම් වූ මුදල අඩු කිරීම විකුණු මිල. ඒ කියන්නේ මං අඹතොබයක් ගන්නවා රුපියල් 10000ට. රුපියල් 10000ට මං අඹතොගයක් ගන්නවා. ඒක නරක් වෙලා තියෙන හින්දා මට ඒ අඹතොගයම විකුණන්න වෙන රුපියල් 8000ක්. එහෙනම් මට ලැබෙන අලාභය කොච්චරද? රුපියල් 2000ක අලාභයක් ලැබෙනවා. ඔය වගේ සරල දෙයක්. පැහැදිලිද? හරිම සරලයි වැඩි. දැන් බලන්න මෙතන මේක මාත් එක්කම මේවා කරමු. දැන් මෙතන ඔයාලට තියෙනවා භාණ්ඩය. ඔයාලට දැන් පොත් හම්බෙලා තියෙන්නේ? ඉස්කෝලෙන් පොත් හම්බුණාද? ඔව් සර්. හම්බෙලානේ. හා, එහෙනම් ගොඩක් හොඳයි. දැන් ගත් මිල නිෂ්පාදන වියදම් විකුණුම් මිල මේ ඔරලෝසු රුපියල් කීයටද ආරම්භ තියෙන්නේ? රුපියල් 500කට. 500කට ගත් අත් ඔරලෝසු කීයටද විකුණලා තියෙන්නේ? රුපියල් 750කට.
එතකොට එයා ලබන්නේ ලාභයක්ද අලාභයක්ද කියන බලන්න මට මෙතනින් ලාභය ලාභයන්නේ අනිවාර්යයෙන්ම ලබන්නේ ලාභයක්. ඒකට හේතු ඇයි? ගත් මිලට වඩා විකුණුම් මිල වැඩි. එහෙනම් මෙයා ලබන්නේ ලාභයක්. කොච්චර ලාභයක් ලබනවද? ඔයාලා දන්නවා 750 න් රුපියල් 500ක් අඩු කරන්න ඕනේ. එතකොට අපට උත්තරේ එනවා රුපියල් 250. ඒ වගේ සරලයි නේද ටික? එතකොට මේ වැඩේ. දැන් මෙතන මේක තමයි විකුණුම් මිල. ලාභය මෙච්චරයි කියලා තියෙනවා. ලාභයේ අගය දීලා තියෙනවා රුපියල් 300ක්. එතකොට විකුණුම් මිල මේකනේ. ගත් මිල ලබා ගන්න මොකද කරන්න ඕනේ? 1400 300 අඩු කරාම 500ක් එනවානේ. හරි. තව අලාභයත් ඇවිල්ලා තියෙනවා මෙහෙම. අලාභය අපිට ඇවිල්ලා තියෙනවා. අලාභය කොච්චරක්ද? රුපියල් 50යි. එහෙනම් රුපියල් 350ක් තමයි මේ වතුර බෝතලේ යා මිලදී අරන් තියෙන්නේ. 350 50ක් අඩු කරොත් රුපියල් 300කට තමයි මෙන්න මේක අපිට මොනවද කරන්නද? ඔය වගේ සරල දේවල්. ඔයාලට මං හිතනවා මෙන්න මේක ලේසියෙන් පුළුවන් ඒ කියලා. හරිද? මෙන්න මේ ගාන විතරක් අපි ගණන් දෙකක් විතර හදමු මෙන්න මේකේ. මෙන්න මේ ගාන ඔයාලා හදන්න බලන්න මම මේක පැහැදිලි කරන්න. 7 වෙනි ගාන. ඔයාලට පේනව නේද? මේ ගාන හදන්න බලන්න.
හරි අද ලිවල් හරි මම මේක පොඩ්ඩක් පැහැදිලි කරනවා ඈ ඔන්න ඔහොම තියෙන්නේ පිට එතකොට අපිට තියෙනවා මෙන්න මෙහෙම කියලා අපට කියනවා වෙළෙන්දෙක් ලුණු කිලෝග්‍රෑම් 50ක් නේද වෙළෙන්දෙක් ලුණු කිලෝග්‍රෑම් 50ක් එහෙනම් ලුණු තමයි තියෙන්නේ ලුණු කොච්චරද කිලෝග්‍රෑම් 50ක් තමයි මෙයා රුපියල් 60 බැගින් එහෙනම් කිලෝග්‍රෑම් එකක් කීයද රුපියල් 60 බැගින් තමයි මෙයා මේක අරන් තියෙන්නේ ලුණු කිලෝග්‍රෑම් එක අරන් දෙන රුපියල් 60 බැගින් ඔන්නහම කියනවා ඊට පස්සේ කියනවා එයින් කිලෝග්‍රෑම් 30ක් කිලෝග්‍රෑම් රුපියල් 80 ගණනේ විකුණුවේ ආ ඒ කියන්නේ මෙන්න මේක තමයි අපි දැන් වියදම් කරපු මුළු මුදල මේකේ මුළු මුදල එහෙනම් ඔක කොහොම තියාගෙන එයා තව වැඩක් කියනවා මෙන්න මෙහෙම ගත්ත එයින් කිලෝග්‍රෑම් 30ක් කිලෝග්‍රෑමයක් රුපියල් 80 ගණනේ විකුණුවේ ඉතුරු ලුණු ප්‍රමාණය නරකියට ආසන්න තිබුණ නිසා අඩු මුදලට විකුණුව අතර අවසානයේදී මෙම ලුණු වෙළඳාම ලාභයක් හෝ අලාභයක් වෙළඳාමට සිදු නොවී වෙළඳා ඉතුරු ලුණු තොගේ විකුණුවේ කිලෝග්‍රෑම් ආගෙන මේ ලාභයකුත් නැහැ අලාභයකුත් නැහැ හරි අප බලමුකෝ මෙයාට වියදම් වුණු අපට මෙහෙම ගන්න පුළුවන්නේ වියදම් වූ මුළු මුදල වියදම් වූ මුළු මුදල කීයද පුතේ කිලෝග්‍රෑම් 50ක් ගත්ත 60 ගන්න ඒ කියන්නේ රුපියල් 3000යි හොඳයි රුපියල් 3000ක් තමයි මෙයාට වියදම් වෙන්නේ. එතකොට මෙයා කිලෝග්‍රෑම් 30ක් විකුණනවා නේ? හරි. එතකොට අපි බලමුකෝ එයාට කිලෝග්‍රෑම් 30ක් ආදායම කියන්නේ කිලෝග්‍රෑම් 30කින් ලද ආදායම ලාභෙ නෙමෙයි අහන්නේ අපි. එහෙනම් කිලෝග්‍රෑම් 30ක් විකුණනනේ රුපියල් 80 ගානේ. එහෙනම් කීයද පුතේන්නේ? 2600. ඔව්. 2400යි. ඒක 2400ක් යා ආදායම ලැබෙනවා. එතකොට ඉතුරු කිලෝග්‍රෑම් 20 තියෙනවනේ. ඉතුරු කිලෝග්‍රෑම් විකුණු මිලනේ අපෙන් අහන්නේ. හරි. එහෙනම් ඉතුරු කිලෝග්‍රෑම් මුළු 20ෙන්ම ලැබෙන්න ඕන මුළු ආදායම මොකක්ද කීයද? ඉතුරු කිලෝග්‍රෑම් 20ම විකුණලත් දැන් හොඳට බලන්නකො මෙහෙම. එයා මිලදී ගත්තේ රුපියල් 3000ට. කීයටද ගත්තේ? 3000ට. එයා 3000ක් වියදම් කරා. එයා දැන් කොච්චරක් ආදායමක් විතර අරන් තියනවද 2400යි මේ මුළු ව්‍යාපාරයෙන් මෙයාට කිසිම ලාභයක්වත් ලැබිලා නැහැ අලාභයක්වත් ලැබිලා නැහැ ඒ කියන්නේ ඉතුරු තොගේ විකුණලා එයාට එන්න ඕන මුළු ආදායම රුපියල් 600යි නේද ඇයි 2400ක් දැනටමත් ඇවිල්ලා තියෙනවනේ 2400ක් ඇවිල්ලා නම් පුතේ රුපියල් 3000කට සමාන ලාභයක්වත් අලාභයක්වත් නැහැ කියන්නේ 3000ට ගත්තනම් 3000ටම විකුණන්න ඕනනේ පැහැදිලිද මම කියන්නේ ඒක ආයතනේ ඔව් 2400 දැන් මෙයා සතු දැන් 3000ක් වියදම් කරලා ගත්තර කිලෝග්‍රෑම් 30ක් විකුණලා දැන් අතර සල්ලි 2400ක් තියෙනවා. ඒ කියන්නේ ඉතුරු ටිකම විකුණන්න ඕන රුපියල් සම්පූර්ණ 600ක් වෙන්න. මම කියන්නේ පැහැදිලිනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙහෙම 20 කිලෝග්‍රෑම් 20කින් මෙහෙම ගමු. කිලෝග්‍රෑම් 20කින් ලැබිය යුතු ආදායම කීයක් වෙනවද රුපියල් 600ක් වෙන්න ඕනේ. එම නිසා විකුණු මිල. එහෙනම් රුපියල් 600ක් ලැබෙන්න නම් මොකද කරන්න ඕනේ? රුපියල් 600 බෙදන්න ඕනේ 20ෙන් නේ. එහෙනම් කොච්චරද පොතේ ඉන්නේ? රුපියල් 30. ඒ කියන්නේ ඉතුරු
ලුණු කිලෝග්‍රෑම් 20 විකුණලා තියෙන කිලෝග්‍රෑමයක් කී ගානද? රුපියල් 30 ගානේ. ඕක තමයි අපි අහන්නේ. වැඩේ පැහැදිලිද? හරි. අන්න ඕක තමයි අපි අහන්නේ. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියන්න. හරි. එහෙනම් දැන් දාගන්න අලුත් මාතෘකාවක්. ලාභ අලාභ ප්‍රතිශත. ලාභ අලාභ ප්‍රතිශත දාගන්න. ලාභ අලාභ ප්‍රතිශත. ලියගත්තද? ලාභ අලාභ ප්‍රතිශත. හරි, ලියාගත්තනේ. දැන් බලමු ලාභ ලාභ ප්‍රතිශත කියන්නේ මොනවද කියලා. ඉතින් මෙහෙම ලාභ ලාභ ප්‍රතිශත කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මම මේ මේකේ තියෙන මෙහෙමයි. ලාභ ලාභ ප්‍රතිශත ඕන වෙන්නේ අපිට යම්කිසි දෙයක් සංසන්දනය කරන්න. යම්කිසි දෙයක් සංසන්දනය කරන්න. ඒ කියන්නේ දැන් මෙහෙම ගමුකෝ. උදාහරණ පැහැදිලි කරන්න ඔයාලට. දැන් හිතන්න ඔයාලට තියෙනවා මෙන්න මෙහෙම. කොහොමද භාණ්ඩ දෙකක් තියෙනවා. මං ගන්නම් මෙහෙම. ඔන්න භාණ්ඩ දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම භාණ්ඩ දෙකක් තියෙනවා. මම ගන්නම් මෙන්න මේ භාණ්ඩය ඒ භාණ්ඩය. මෙන්න මේ භාණ්ඩය B භාණ්ඩය කියලා. මම මෙන්න මේ A භාණ්ඩය මිලදී ගන්නේ මම මේකට වියදම් කරනවා රුපියල් 5000ක්. A භාණ්ඩය මිලදී ගන්න මම කීයක් වියදම් කරනවද? රුපියල් 5000ක් වියදම් කරනවා. මම B භාණ්ඩය මිලදී ගන්න මම වියදම් කරන්නේ රුපියල් 1000ක්. තේරුණා නේද? පැහැදිලි. 1000ක් වියදම් කරනවා. එතකොට මම මෙන්න මේක මිල විකුණනවා. දැන් මම ගන්නවා විකුණු මිල. විකුණු මිල මම මේක විකුණනවා 6000කට. කීයද විකුණන්නේ? 6000කට. මම මේක විකුණනවා කොච්චරටද? 1500කට. පැහැදිලිද? ඒ කියන භාණ්ඩය මිලදී ගන්න රුපියල් 5000කට. එතකොට මම විකුණන්නේ කීයකටද? 6000කට. වැඩේ පැහැදිලි නේද? හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් නේද මෙන්න මෙහෙම අදහසක්. කොහොම අදහසක්ද? අපට මේ එක් එක් භාණ්ඩෙන් ලැබෙන ලාභය ගැන අවබෝධයක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. එහෙනම් ලාභය සමානයි කොහොමද ලාභය? 6000න් 5000 අඩු කරාම රුපියල් 1000යි. 1500න් 1000 අඩු කරාම කීයද? රුපියල් 500යි. පැහැදිලි නේ?
එතුර ලාබේ කොච්චරල් ලැබෙනවද රුපියල් දාහක් මෙයාගෙන් රුපියල් පන්සීයක්. පැහැදිලි? මෙයාගෙන් ලැබෙන රුපියල් දාහක ලාභයක්, මෙයාගෙන් ලැබෙන රුපියල් පන්සීයක ලාභයක්. හැබැයි දැන් මට කියන්න බලන්න, ඔයාලා මේ ව්‍යාපාර දෙකෙන් වඩාම සාර්ථක මොකද්ද? වඩාම සාර්ථක මොනවද? ඒ ව්‍යාපාරය ලාභයක් විදිහට සැලකුවොත් අනිවාර්යයෙන්ම බී ව්‍යාපාරයේ එක භාණ්ඩයක් විකුණනට වඩා ඒ ව්‍යාපාරයේ එක භාණ්ඩයක් විකුණාම රුපියල් 1000ක ලාභයක් ලැබෙනවා නේ. පැහැදිලි නේද? හැබැයි මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා නේ. දැන් හිතන්න මම ගාව තියෙන මුළු මුදල රුපියල් 10000යි. මට ආයෝජනය කරන්න පුළුවන් රුපියල් කොච්චරක්ද? 10000යි. මං ගාව තියෙන දැන් මම මේ බිස්නස් දෙකටම මං ගාව රුපියල් 10000ක් තියෙනවා. එහෙනම් ඔයාලා කියන්න මං ගාව රුපියල් 10000ක් තියෙනවා නම් ආයෝජනය කරන්න, මම ආයෝජනය කරන්න ඕනේ ඒ ව්‍යාපාරයේද බී ව්‍යාපාරයේද? බී ව්‍යාපාරේ. ඇයි මට එහෙම කියන්නේ බී ව්‍යාපාරේ මං ආයෝජනය කරන්න ඕනේ කියලා? බී එකේ ගත්ත ගානට වඩා ලාභයක් වැඩියෙන් තමයි විකුණන්නේ. තේරුණා මට. මොකද? බී එකේ ගත්ත ගානට වඩා පොඩි ගානක් අතේ තමයි විකුණන්නේ. ඔව්. අපි මෙහෙම බලමුකෝ. මට රුපියල් 1000කින් B බාණ්ඩ කීයක් ගන්න පුළුවන්ද? B ඒවා. රුපියල් 10000කින් මට මිලදී ගන්න පුළුවන් B බාණ්ඩ කීයක් ගන්න පුළුවන්ද? මට B බාණ්ඩ 6ක්. 6ක්ද? 10ක් නේ. ඇයි පුතේ මේ? 10ක්. මට එකක් රුපියල් 1000 ගානේ මිලදී ගන්න පුළුවන්. ඒ හින්දා මට රුපියල් 10000කින් කොච්චරක් ගන්න පුළුවන්ද? බාණ්ඩ 10ක් ගන්න පුළුවන්. බාණ්ඩ 10ක් ගන්න පුළුවන්නේ. හැබැයි මට ඒ බාණ්ඩ කොච්චරද ගන්න පුළුවන්? ඒ බාණ්ඩ දෙකයි නේ. දෙකයි නේද? එතකොට බලන්න මෙහෙම. දැන් මම ඒ බාණ්ඩ දෙකයි නේ. මට මේ බාණ්ඩ දෙකම මම මේ ඒ බාණ්ඩ දෙකම විකුණුවොත් මට ලැබෙන මුළු ලාභය කීයද? එකකින් ලැබෙනවා මට රුපියල් කීයක්ද පුතේ? 1000ක්. තේරුණා නේද? එහෙනම් මට ලැබෙන සම්පූර්ණ ලාභය රුපියල් 2000යි නේද? රුපියල් 2000යි නේ. ඒ බාණ්ඩේ විකුණුවොත් එහෙම. හැබැයි මට මෙයාගෙන් ලැබෙන ලාභය B බාණ්ඩේ අරගත්තොත් එකකින් මට ලැබෙනවා රුපියල් 500ක්. 500ව 1000ක් 10ක් කියන්නේ කීයද? 5000යි. දැක්ක නේද? ඒ කියන්නේ යම්කිසි මට්ටමක ආයෝජිත මුදලකින් මොකක් හරි ප්‍රමාණික ආයෝජිත මුදලකින් අපට වඩාම ලාභදායි B කියන ව්‍යාපාරය කරන එක. ඒ කියන ව්‍යාපාරය කරනවට වඩා. දැන් ඕක අපිට මෙහෙම තේරුම් ගන්න, මෙහෙම තේරුම් ගන්න ලොකු වෙලාවක් ගියානේ. ඒ කියන්නේ මට දැන් ඔයාලට පෙන්වන්න B ව්‍යාපාරේ A ව්‍යාපාරයට වඩා ලාභදායි කියලා පෙන්වන්න මට මේක ලොකු ක්‍රියාවලියට යන්න වුණානේ. ඒ කියන්නේ මට පෙන්වන්න රුපියල් 10000ක් මංගාව තියෙනවා නම් මෙන්න මෙහෙමයි මට වෙන්නේ කියලා. ඔය වැඩේ සරලව කරන්න අපිට තියෙනවා ගණිතයේ යෙදුමක්. ගණිතයේ තියෙනවා මොකද්ද? පොඩි යෙදුමක්. මෙන්න මෙහෙමයි. අපි ඒකට කියන්නේ ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය. එහෙනම් අපි ඒක හොයමුකෝ බලන්න. දැන් මං හදන්නේ ලාභ ප්‍රතිශතය හොයන්න. මොකක් හොයන්නද යන්නේ? ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය. හරි. මම මේ පැත්තෙන් ලියන ලාභ ප්‍රතිශතය සමානයි ලාභ ප්‍රතිශතය. ප්‍රතිශතය කියන එකේ අදහස ඔයාලා මම දන්නවා. කියන හරේ 100 වෙන ඕනම් භාගයකට ප්‍රතිශතයක් කියලා කියනවානේ. එහෙනම් මොකද්ද අපි ලාභ ප්‍රතිශතය මෙන්න මෙහෙම තමයි අපි ගන්නේ. කොහොමද? ලාභය යට මිලදීගත් මුදල නැත්තම් වියදම් කළ මුදල. එක්කෝ මිලදීගත් මුදල නැත්තම් මොකද්ද අපි දාන්න පුතේ? වියදම් කළ මුදල ගුණ කිරීම 100ෙන් 100. එහෙනම් මේක කොහොමද ලාභය වෙන්න ඕනේ? අපි දන්නවා ලැබුණු ලාභය කීයද? රුපියල් 1000යි. අපි 1000ක ලාභයක් ලබන්න කොච්චරක් වියදම් කරනවද පුතේ? රුපියල්
පන්දාහයි සියයට සීයකින් ගුණ වෙන්න ඕනේ තොර ප්‍රතිශතයක් බවට පත්වෙනවා. ඔයාල මේ දන්න මේ අටවසර මං තියනින්ද මන් නැවත කියන්න මේ කාර්ය දන්න ඇත්තන් කියන්න ඕනේ. ඔල දන මේ බින්දු තුරට මේ බින්දු තුන කැපෙනවා. එහෙනම් අපට එනවා පහට සීය පහෙන් බදු හම කිරපුතේ සීයට විස්සයි සියයට විස්සයි. එහෙනම් මෙයාගෙත් අපි ලාභනුපාතයම රුපියල් 500ක තමයි මෙයා ලාභයක් ලබා ගන්නෙ. මේ රුපියල් 500ක ලාභයක් ලබා ගන්න මෙයා රුපියල් 1000ක් වියදම් කරන්න ඕනේ. එහෙනම් ලාභ ප්‍රතිශතය ගන්න 100%ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපි දන්නවා කොහොමද එන්නේ මේ බින්දු දෙකට මේ බින්දු දෙක කැපෙනවා මේක බින්දුවකට මේක බින්දුවකට කැපෙනවා. එහෙනම් 100ට 50යි. දැක්කද? ලාභ ප්‍රතිශතය හැදුවට පස්සේ අපට පේනවා ලාභ ප්‍රතිශතයේ A කියන එකේ ලාභ ප්‍රතිශතය අඩුයි B කියන එකේ ලාභ ප්‍රතිශතය වැඩි නේ. දැක්කද? මේකේ 100ට 20යි මේකේ 100ට 50යි. මේ දෙකේ අදහස මම කියන්නද? මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. හොඳට අහගන්න ඈ. හොඳට අහගන්න. මෙන්න මේකෙ මේ මෙන්න මෙයාගේ අදහස තමයි රුපියල් 100ට බාණ්ඩයක් ගත්තාම කොච්චර ලාභයක් යාට ලබන්න පුළුවන්ද? යාට ලබන්න පුළුවන් රුපියල් 20ක ලාභයක් ඒ බාණ්ඩේ. මේකේ අදහස තමයි රුපියල් 100ට අපි මේ බාණ්ඩේ ගත්තොත් අපිට රුපියල් 50ක් ලබන්න පුළුවන් කියන අදහස සාමාන්‍ය අදහස. එහෙනම් අපිට පේනවා එහෙනම් ලාභ ප්‍රතිශතය හෙව්වහම මොකද්ද හම්බෙන්නේ අපිට? ඒ ව්‍යාපාරයේ වඩා ලාභදායි මොකක්ද කියලා අපිට පේනවා. අර වගේ ලොකු ක්‍රියාවලියකට යන්නේ නැතුව. එහෙනම් ඔයාලට නිකම්ම පේනවා මොකක්ද අනිවාර්යෙන් පුතේ කියන්න පුළුවන්. කියන්න පුළුවන් ඒ ව්‍යාපාරයේ ලාභදායි ඒ ව්‍යාපාරයේ ලාභදායි වැඩි. මං හරිද? ඒකට හේතුව මොකද? ලාභ ප්‍රතිශතය වැඩි. දැන් පැහැදිලිද? මං කියුවේ පැහැදිලිද හැමෝටම? තේරුණානේ? හරි. එහෙනම් ඔයාලා ලාභ ප්‍රතිශතය මෙන්න මේක ලියා ගන්නකො පුතේ. ඔයාලා AB කියලා දාලා මෙහෙම ලියා ගන්න. ඒතර පැහැදිලි වෙන්නේ නේද? මම ඔයාලට පේනවනේ මේක මිලදී ගැනීම මෙහෙම දාලා තියෙනවනේ. මේක ලියා ගන්න ටක් දාලා. ඊට සම් වෙනම ලියමු.
හරි මයිකේ මයිකේ මට අමතක වෙලා මේකනේ දැන් කරන්ට් එක නැහැ නැත්නම් අපේ වයිට් බෝඩ් එක හොඳට කරන්න තිබ්බා මේවා. කමන්නේ දැන් මේ ඔයාලගේ ඉස්සරහට මම හිතන්නේ එදාගේ මතකද? එදා ඔයාලගේ ක්ලාස් එක හොඳට කරා අවසාන මොහොත තමයි කරන්ට් එක ගියේ. දැන් කරන්ට් එක යන්නේ ඔන්න 5ට හරියටම 5යි 30ට වෙද්දී කරන්ට් එක යනවා. මටත් හිතා ගන්න බෑ එක්ක එක වෙලාවක් තිබ්බනම් ඉවරයක්. මේක එක එක දවසට එක එක වෙලාවල්. දැන් ඊයේ ගිය වෙන වෙලාවක අද ගිය වෙන වෙලාව. කමන්නේ මම තමයි නේද ඉති. හරි කමන්නේ එහෙනම් මේ දෙවනි මෙන්න මේ ගාන කරන්න බලන්න පුතේ. ලේසි මේ ගාන. හරිම ලේසි. ලොකු වෙලාවක් කියන්නේ ටග් ගල කරන්න. අනේ තැන් ඉන්නකෝ. ඔව් ඉන්න ඉන්න. කට්ටියම එපා. මම මේ ගාන කරන්නම්කෝ. මේ ගාන මම කරන්න. ඔයාලා මම මේ කියන ගාන කරන්න. මෙන්න මෙහෙම. මේ හතර මොකද්ද වෙලා තියෙන වැඩේ? වෙලා තියෙන වැඩේ හරිම සරලයි. මොකද්ද වෙලා තියෙන්නේ? ඇඳුම් වෙළඳේ රුපියල් 500 මිලදීක කලිසමක් නේ. 500 මිලදීක කලිසමක් රුපියල් 600 විකුණනවා. එහෙනම් මෙයා කියන මිලදී අරන් තියෙන රුපියල් 500ට තමයි මිලදී අරන් තියෙන්නේ. මිලදී ගන්න මිල. මිලදී අරන් තියෙනවා ඊගා. එයාගේ විකුණුම් මිල කොච්චරද පුතේ? විකුණුම් මිල රුපියල් 650. රුපියල් 650 නේ. මොන වියදම් වල මුදල මේක විකුණුම් මිල මේක. අපෙන් අහන්නේ මොකද දැන් ලාභ ප්‍රතිශතයනේ. අපෙන් අහන්නේ ලාභ ප්‍රතිශතය. ලාභ ප්‍රතිශතය කියන්නේ මොකක්ද? සමානයි කවුද ඉන්නේ? ලාභය බෙදීම නැත්නම් ගත් මිල ගුණ කිරීම 100ට 100. කොහොම ලියන්නේ? සරලනේ. එහෙනම් ලාභය අපි කොච්චර ලාභයද? දැන් මේකෙන් අපි ලැබෙන ලාභය අපර ගණන් කරගිනේ. ලාභය සමානයි වර්ධන විකුණුම් මිල 650යි ගත්ත රුපියල් 500කට. එහෙනම් රුපියල් කොච්චර ලැබෙනවද ලාභය විදිහට? රුපියල් 150ක ලාභයක් අපට ලැබෙනවා. රුපියල් 150ක ලාභයක්. එතකොට එහෙනම් ලාභය සමානයි රුපියල් 150යි ගත් මිල රුපියල් 500යි ඒක ගුණ කරනවා 100ෙන් 100ට 100. එහෙනම් මොකද අපිට වෙන්නේ? මේක අපිට හදන්න පුළුවන් නේ. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. 15ට 5වා 3යි. 5ට 5වා 1යි. එහෙනම් අපිට 3 වරක් 10 100ට 30ක ලාභයක් ලැබෙනවා. සරලයි නේ වැඩි? පැහැදිලි? කට්ටියට සරලයි. ඉතින් ඔන්න ඔය වගේ තමයි ලාභ ප්‍රතිශත අපි හොයන්නේ.
ඔයාලා මට එතකන් මේක දාගන්න මෙන්න මේ ගාන ලියාගන්න අවශ්‍ය නම් ලියාගන්න. අනිත් අයට පුළුවන් මෙන්න මේ ගාන මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන ගාන කරලා පෙන්නන්න. හතරවෙනි ගාන, හතරවෙනි ගාන එන්න මෙයා. හතරවෙනි ගාන කරන්න පුළුවන්. හරි, මට කරලා මැසේජ් එක කියන්න බලන්න. මේක ලියා ගන්න ඕනද? ඊළඟ කට්ටිය ඉලියවරද?
මන් දැන පන්තිල් ලබුණ මනාද කරන්න ඕන්න කාරන්ට ගැ හරිද? හතරෙන් ගණන් හැදුවද? අද ඉවරද කට්ටියම? මම කතා කරද්දී නම් එක හතරට ගාන හතරට ගාන මම හදන්නද? හරි බලාගන්න. හතරට ගාන අපිට කියන්නේ මෙන්න මෙහෙම. අපට කියනවා වෙළෙන්දෙක් ගෙඩියක් රුපියල් 18 බැගින්. වෙළෙන්දෙක් රුපියල් වෙළෙන්දෙක් ගෙඩියක් රුපියල් 18 බැගින් අඹ ගෙඩි නේද? හරි. එහෙනම් මිලදීගත් මුළු මුදල අපි කෙලින්ම හොයමු. මුළු මුදල අපිට කෙලින්ම ගන්න පුළුවන්. එහෙනම් රුපියල් ගෙඩියක් ගන්න රුපියල් 18 බැගින් ගෙඩි කොච්චරද පුතේ? ගෙඩි 100ක් නේ. ගෙඩි 100ක්. ඒ කියන්නේ රුපියල් 1800ක් යනවා. නරක් වීම නිසා අඹගෙඩි 20ක් ඉවත් කළ අතර ඉතිරි අඹත ගේ රුපියල් 30 බැගින් විකුණයි. ආ. ගෙඩි කොච්චරක් නරක් වෙනවද? 20ක්. ඉතිරි අඹගෙඩි නම් කීයද? 100ෙන් 20ක් ගියා නම් ඉතිරි අඹගෙඩි ගන්න කීයද? අඹ ගෙඩි ගණනින් ලැබූ ආදායම කොච්චරද? එහෙනම් ගෙඩි 80ක් ඉතුරු වෙනවා. ඒකක් විකුණන රුපියල් 30000. රුපියල් 30 ගන්න. එහෙනම් අපිට ලැබෙනවා කොච්චරද? 0.2 8 3 24 රුපියල් 2400. දැන් අහනවා මේ වෙළඳාමෙන් ඔහු ලැබී ලාභයත් අලාභයත් යන තීරණය කර ලාභ අලාභය හොයන්නත් ලාභ අලාභ ප්‍රතිශත ගණනය කරන්නත් කියලා තියෙනවා. නේද? දවඩ හොඳටම පේනවනේ. එයා මුළු වියදම් කර මුළු මුදල කීයද පුතේ? 1800. එයාට ලැබෙනවා කොච්චර මුදලක්? එයා කොච්චරක් මේ ඉතිරි අඹ ගෙඩි ගන්න ලැබු මුළු ආදායම කීයද? 20ක් නරක් වෙනවා. 20ක් නරක් වෙන හින්දා එයා 80 30 ගන්න විකුණුවාම කීයක් ලැබෙනවද? රුපියල් 2400ක ආදායමක් ලැබෙනවා. දැන් අපිට පේනවා එයා වියදම් කරපු ගානට වඩා ලැබෙන ආදායම ගොඩක් වැඩි නේ. එහෙනම් එයා අනිවාර්යෙන් ලබන්න මොකද්ද? ලාභය. එහෙනම් අපිට ලාභය ලාභය කියන්න පුළුවන්. ලාභය සමානයි කොහොමද? යා ලැබු මුළු ආදායම අපි අඩු කරන්න ඕනේ වියදම් කරපු මුළු මුදලට. කීයද? 0.2 20 18 කියන රුපියල් 600යි. මං හරිනේ? රුපියල් 600ක ලාභයක් ලැබුණා. එහෙනම් ලාභ ප්‍රතිශතය ඇත්තම අනිවාර්යෙන් ඉන්නේ නේ. එහෙනම් ලාභ ප්‍රතිශතයක් ගන්නේ ලාභ ප්‍රතිශතය සමානයි වර්ධනා උඩින් ලියන්නේ මොකද්ද අපි? ලාභය යටින් දත් නැත්නම් වියදම් වූ මුදල්. වියදම් වූ මුදල ගුණ කිරීම 100ට 100යි. ගුණ කිරීම 100ට 100යි. එහෙනම් වර්ධනා ලැබුණු ලාභයේ රුපියල් කීයද? 600යි. වියදම් කළ මුළු මුදල 1800යි. ගුණ කිරීම 100ට 100. එහෙනම් අපට මේක මොකද කරන්න පුළුවන්? මේක අපිට කපන්න පුළුවන් නේද? මොකද අපි කරන්නේ මේ වෙලේ? නම් මේ බිंदु දෙකට මේ බිंदु දෙක අපට අයින් කරන්න පුළුවන්. අපි දන්නවා 6ට 6වා 1යි 18ට 6වා 3යි. එහෙනම් අපිට නම් පුතේ 100 බෙදීම 3 කියන එක 100 බෙදීම 3 සමානයි කීයද? 33.3යි 100ට. 33.3යි 100ට. මම හරිනේ? සියලු 33.33ක යා ලාභ ප්‍රතිශතයක් ලබන. පහසුයි නේද? වැඩි පැහැදිලිද? කටට තේරෙනවද? කොහොමද මේකේ? හරි. ද මයිකේ හරි නේද? එහෙනම් නේද?
කොද මේක හරි හොඳයි හරි එහෙනම් මේක අනිත් අය ලියාගන්න ලියාගන්න අතරතුර බලන්න මේකේ ආයේ තියෙන්නේ ඔයාලට සම්පූර්ණ ඔයාලා දැන් පොත් හම්බ වෙලා තිනවනම් හැමෝටම 4.2 අභ්‍යාස ඉවර කරන්න කීයද 4.2 අභ්‍යාසය සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න ඕන ඔයාලා ගෙදරි එතකොට 4.2 අභ්‍යාස ඉවර කරාම මම ඒක සම්පූර්ණ කතා කරනවා ඊළඟ සතියේ කියමාරු කරන්න හොඳයිනි ඔයාලට වයිට් බෝඩ් එක හොඳට පේනවද හොඳට පැහැදිලිව පේනවද බ්ලර් වෙලා තියෙන්නේ හොඳට පේනවද පේනවා හොඳයි මෙහෙම කරද්දි මුකුත් අපහසුාවක් නැහැ නේද මේ වැඩිය හොඳයි නේද මේ විදිහට හරි මේක අවශ්‍ය ලියාගන්න අපි ඊළඟට තියෙන්නේ මොකක්ද අපිට ඊළඟට තියෙන්නේ වට්ටම්මහා කොමිස් නේද වට්ටම්මහා කොමිස් මම ඒකේ මුකුත් නොකර මම වට්ටම්මහා කොමිස් ගැන අවබෝධයක් දීලා මේක නතර කරනවා එහෙනම් ලියාගෙන ඉවරද ඉවරද වැඩේ හරිද හරි හරි දැන් අපි ඊළඟ මාතෘකාව අපිට තියෙන්නේ වට්ටම්හා කොමිස් කියන මාතෘකාව. මොකක්ද තියෙන්නේ වට්ටම්හා කොමිස් කියන මාතෘකාව. වට්ටම්හා කොමිස් ගැන කතා කරද්දී වට්ටමක් කියන්නේ ඔයාලා දන්නවා දැන් සාමාන්‍යයෙන් මේ පහුවනේ අපි ওই සීසන් වලට දෙන්නේ සීසන් මාස පහුවනනේ කියන්නේ මේ අවුරුදු කාලනේ අපේ උත්සව කාල තියෙන්නේ. විශේෂයෙන් උත්සව කාල වල ඔයාලා දකිනවා. උත්සව කාල වලයි අවුරුද්දේ අවසානය. ඒ කියන්නේ 10%ක වට්ටමක් දෙනවා 25%ක වට්ටමක් දෙනවා 50%ක වට්ටමක් වට්ටමක් කියන්නේ දැන් මිල නියම කරපු වගේයක් තියෙනවනේ අපි හිතමු යම්කිසි තියෙනවා අපට මොකක් හරි භාණ්ඩයක් මොකදනේ අපිට අපට යම්කිසි භාණ්ඩයක් තියෙනවා මෙන්න මේ අපි හිතමු ටීවී එකක් කියලා ටීවී එකක් තියෙනවා ලස්සන මෙන්න මේ ටීවී එකේ අපට තියෙනවා මොකද්ද එකේ ගහලා තියෙනවා අපිට දැන් මේ මේ ටීවී එකේ ගහලා තියෙනවා දැන් අපි කඩේට යද්දී රුපියල් 24000යි කියලා ගහලා තියෙනවා රුපියල් 24000යි කියලා ගහලා තියෙනවා රුපියල් 24000 කියන්නේ මේකට අපි කියනවා පුතේ ලකුණු කළ බිල. මෙයාට මොනවද අපි කියන්නේ? ලකුණු කළ බිල. ලකුණු කළ බිල. එයා ලකුණු කරලා දින ඔච්චර. හැබැයි අපි එහෙම ගියාට පස්සේ පැත්තකින් ගහලා දිනවා මෙන්න මෙහෙම දෙයක්. එකවර මිල දී ගන්නා විට එකවර සල්ලි දීලා ගත්තොත් එහෙම 10%ක වට්ටමක් හිමි වේ කියලා. එකපාර සල්ලි දීලා ගන්නව නම් මොකද්ද වෙන්නේ? 10%ක වට්ටමක් යාර අපිට දෙනවා. මොකද්ද ඒ අදහස? 10%ක වට්ටමක් දෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙච්චර. දැන් ලකුණු කළ මිල රුපියල් 24000 වුණාට එකපාර අපි කෑෂ් දීලා ගත්තොත් එයාගේ සම්පූර්ණ වටිනාකමින් 10%ක් අඩු කරලා අපට මෙන්න මේ ටීවී එක මිල දී ගන්න පුළුවන්. ඉතින් වට්ටම් කියන්නේ මේ වගේ දෙයක් වට්ටමක් හැමතිස්සෙම ලකුණු කළ මිලට වඩා අඩු වෙන්නේ කොච්චරක්ද කියන එක තමයි ලකුණු ඒ කියන්නේ එයා නිරූපණය කරනවා. ඒ කියන්නේ වට්ටමක් කවදාවත් නිරූපණය කරනවද වැඩි වෙන මිලක්? නෑ වැඩි වෙන මිලක් නිරූපණය කරන්නේ නෑ. යම්කිසි භාණ්ඩයක හෝ සේවාවක ලකුණු කළ මිලට වඩා විකිණීමේදී ලකුණු කළ මිලට වඩා කොපමණ අඩු වෙන්නේ? එයි අපු අඩු වෙන අගය තමයි නිරූපණය කරන්න වට්ටමකින්. වැඩේ පැහැදිලිද? එතකොට මේ වට්ටමක් දෙන්න හේතුව තමයි හේතු කාරණා ගත්තොත් එහෙම අර කිව්වා වගේ උත්සව කාල වලට වට්ටමක් දෙන්න.
එතකොට මේකේ යටි අරමුණ තමයි මේ වට්ටමක්දිමේ යටි අරමුණ තමයි වැඩිපුර දෙලඳාම් කර ගැනීම. මොකද මිනිස්සු කොහොමත් කැමති ලකුණු කළ මිලට වඩා යම්කිසි ප්‍රමාණයක අඩු මිලට මිලදී ගන්න. එතකොට උත්සව කාලට අනිත් වෙලාවට වට්ටමක් දෙන එකේ වාසිය තමයි මොකද මිනිස්සු ඒක මිලදී ගන්න පෙළඹෙනවා වැඩි. ඒක යම්කිසි මට්ටමකට අර මිනිස්සු හිතනවා ඒක අපට තියෙන මොකද ඒක ලාභයක් කියලා. මොකද ඒක ඇත්තටම 24000කට ගන්නවට වඩා ඊට වඩා අඩුවෙන් ගන්න එක ලාභයක් තමයි. එතන සාමාන්‍ය අවුරුද්ද අවසානයේ මේ වගේ මිල අඩු කිරීමක් කරගන්නේ ඔයාලා දැකලා ඇති. තොග අවසන් කිරීමේ මහා සේල් කියලා දාන්නේ. නේ තොග අවසන් කිරීමේ මහා සේල් කියලා. ඒක ඇත්තට මෙහෙම තමයි. කියන්නේ යාළට අර පරණ තොගය අවසන් කරගන්න ඕන නම් යාළ මොකද කරන්නේ? විශේෂ වට්ටම් දෙනවා. ඒ කියන්නේ 10 5 වගේ පොඩි වට්ටම් නෙමෙයි 120 30 40 වගේ විශාල වට්ටම් දුන්නහම මොකද වෙන්නේ? වෙළඳ පොලේ ඒ භාණ්ඩ මිලදී කියන්නේ මිලදී ගන්න පාරිභෝගික වෙනවා වැඩි. නැත්තම් ඒකේ වෙළඳාම හොඳට වෙනවා. තේරෙනව නේද? එහෙනම් වට්ටමකින් හැමරිස්සම කරන්නේ මොකද්ද? ඔයාලා වෙළඳ භාණ්ඩයක් විකුණන මිලට වඩා කොපමණ අඩු වෙනවාද කියන එක තමයි තීරණය කරන්නේ. ඒක ප්‍රතිශතයක් විතර තමයි. ඒ කියන්නේ අපි බලමු මේක බලමු. එහෙනම් ඇත්තටම වට්ටම් මුදලකම කො බලන්න. එහෙනම් මේකේ වට්ටම් මුදල කොච්චරක් හම් වෙනවද අපිට? වට්ටම් මුදල අපිට වට්ටම් මුදල හම් වෙනවා රුපියල් 24000න් කොච්චරක්ද? 10%ක් නේ. ඒ කියන්නේ 10%ක් කියන ප්‍රති දන්නවනේ 10%ක් අපි භාගයට කියලා දුවහම ලියන්නේ කොහොමද? හරය 100ක් වෙන ඕනෑම භාගයට අපි කියනවා ප්‍රතිශතයක් කියලා. එහෙනම් මේක සුළු කරාම අපිට එනවා මේ බිඳුරේගෙන මේ බිඳුරේ කියපෙනවා රුපියල් 2400ක්ම අඩු වෙනවා. බලන්නකෝ. එහෙනම් මේ දැන් තියෙන 24000යිනේ. එහෙනම් වට්ටම් මුදල කොච්චරද? 24000. මේකේ 2400ක් එකපාර ගද්දි 2400ම අඩු වෙලා ඉන්නේ. එහෙනම් විකුණුම් මිල විකුණුම් මිල කීයද? ඇත්ත විකුණුම් මිල ලකුණු කළ මිල 24000යි ඒකෙන් 2400ක් අඩු වෙනවා. අඩු වුණාම රුපියල් කොච්චරක් වෙනවද? 2400ෙන් 24000ෙන් 2400 කඩන එක 2000 කඩන එක 22000යි ඒකෙන් 21600. රුපියල් 21600 තමයි මම කරන්නේ මෙයා මේ බාණ්ඩේ විකුණන්නේ. වැඩේ පැහැදිලිද? හරි. ඔයාලා වට්ටම් මහා කොමිස් කියලා මාතෘකාවක් දාගෙන මෙන්න මේ සරල උදාහරණ ලියා ගන්න. අපිට විකුණුම් මිල අපි මේක තව චුට්ටක් වැඩිපුර ඊළඟ සතිය අපි මේක කතා කරනවා. මොකද වට්ටම් සහ කොමිස් කියලා මේ පැති දෙකම තියෙන හින්දා. හරි. දැනට ඔයාලා මේක වට්ටම් මහා කොමිස් කියලා ලියා ගන්න මාතෘකාවක්. ඒක යටතේ වට්ටම් කියලා අනුමාතෘකාවක් දාගෙන මෙන්න මේක ලියන්න ඉස්සෙල්ලා ඔයාලා මාතෘකාව දාගත්තට කියන්න පුතේ මට පොඩි වාක්‍යයක් තියෙනවා ලියන්න. ඒක ලියලියමු අපි. ලිව්වද? ලිව්වනම් මෙහෙම ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. භාණ්ඩයක් විකිණීමේදී එම භාණ්ඩය විකිණීමට බලාපොරොත්තු වන මිල වන මිල චුට්ටක් මල ඉඳලා කියන්නකෝ ලියන්න. හරි. භාණ්ඩයක් විකිණීමේදී එම භාණ්ඩය විකිණීමට බලාපොරොත්තු වන මිල එම භාණ්ඩේ ලකුණු කළ මිල ලෙස හැඳින්වේ. මොකද්ද සර්?
හරිද? හරි. ඊළඟ තර ලකුණක් දාල ලියන්න තව තියෙනවා. මෙන්න මෙහෙම ලියන්න. භාණ්ඩයේ විකිණීමේදී ලකුණු කළ ඇති මිලට වඩා යම් මුදලක් අඩුවෙන් විකිණීමේදී එසේ අඩු කරන ලද මුදල වට්ටම ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න. මෙය මිලෙන් නැත්තම් ලකුණු කළ ඇති මිලෙන් මොකද්ද සර්? ඒකටම ලියන්න පුතේ. මෙය ලකුණු කළ ඇති මිලෙන් ප්‍රතිශතයක් ලෙස දැක්වීම බොහෝ විට සිදු කරයි. හරිනේද? වැඩේ පැහැදිලිද? ඒක ලියාගෙන ඔයාලා කැමති නම් මෙන්න මේ කෑල්ල මේ ටික ලියාගෙන අපි ලියාගෙන ඉවරනහම පන්ති අවසන්. එහෙනම් ඔයාලා ලියාගෙන ලීව් වෙන්න පුළුවන් පන්තියෙන්. එහෙනම් සුබ රාත්‍රියක්. අපි ඊළඟ සතියේ හම්බෙමු. අර මං කිව්වා අභ්‍යාස ටික කරලා තියන්න. ඒ අභ්‍යාසවල තියෙන අමාරු දේවල් සාකච්ඡා කරලා තමයි ඊළඟ සතියේ පටන් ගන්නෙ. හරි, මෙතනදී ලියාගෙන